භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. අදිචිත්ත මනු යුත්තේන භික්ඛවේ පංච නිමිත්තානි මනසිකාතබ්භාතේති. ශ්‍රද්ධාවන්ත පින්නතුනේ, පස්යාල බෝලංකන්ද තපෝවරණයේ ඉඳලා පැවැත්වෙන සතිපට්ඨාන භාවනාව ගැන කතා බහ කෙරෙන තුන්වෙනි දවසයි අදට යෙදිලා තියෙන්නේ. පෞගී සතිය ගැන යම්කිසි සමාලෝචනයක් කළොත් පින්නතුනේ, අපි සක්මන් භාවනාව කරන්නේ කොහොමද? ඒ සක්මන් භාවනාව තුළින් එහෙම නැතිනම් තමන්ගේ පාදයේ ස්පර්ශය තුළින් ඒ මොහොතේදී දැනෙන දේ භාවිතයට අරගෙන දවසක් මුළුල්ලේ අපේ හිතේ නතර වෙලා තියෙන දුක්ඛම් කටුළු වලින් මොහොතකට නිදහස් වෙන්නේ කොහොමද කියන එක සාකච්ඡාවට මදුන් කළා. ප්‍රායෝගිකව පුරුදු කරන්න උත්සාහ කළා. ඊට පෙරාතුව සතියේදී අපි ඔය කියන කාරණේ පරයන්ක භාවනාවේදී නැත්තම් හිඳගෙන කරන භාවනාවේදී සිදු කරන්නට සාකච්ඡා කළා. ඒ කරන විදිහ ගැන ප්‍රායෝගිකයට පොඩ්ඩක් පුහුණු වෙන්න උත්සාහවන්ත වුණා. ඉතින් අද ඒ දිගුවේම ඊළඟ අවස්ථාව හැටියට පෙන්වතුනේ මං කල්පනා කරා අපි හැමෝටම තියෙන පොදු පුරුද්දකට උත්තරයක් ගැන කතා කරන්න. ඔයත දන්නවද අපි ජීවත් වෙලා ඉන්න කාලය තුළදී කරන කියන වැඩ ගොඩක් තියෙනවා. සමහර කෙනෙක් කියන්න පුළුවන් අපි වැඩියෙන්ම කරලා තියෙන නිදාගන්න එක කියලා. තවත් කෙනෙක් කියන්න පුළුවන් කාර්ය බහුලයි නම් මම නම් වැඩ කරනවා කියලා. හැබැයි ওই කියන කාරණාවල් අතර හිතන්නේ නැති දෙයක් අපි වැඩිපුරම කරලා තියෙනවා පින්නතුනේ. ඒක තමයි කල්පනා කරන එක. මං හිතනවා මේක ඔයත් අනුමත කරයි කියලා. අපි හැමෝම කල්පනා කරන්න රුසියෝ. අපි හැමෝම කල්පනා කරනවායි කියලා කියන වෘද්දට එක පැත්තකින් ඒක අපේ විනෝදාංශය වගේ තමයි. තවත් පැත්තකින් අපි හරි රුචි කරනවා මේ දේ කරන්නට. හරිම කැමති. ඉතින් ওই කියන කල්පනාව අපේ ජීවිතයට ඇවිල්ලා අපි මේ පුරුදු කරන දෙයක් බවට පත් වෙලා තියෙන මේ දෙය භාවිතයට ගන්නේ කොහොමද? එහෙම නැත්නම් ඔය කියන කල්පනාවෙන් අපේ හිත නිදහස් කර ගන්නට භාවිතා කරන්න පුළුවන් ක්‍රම උපායන් මොනවද කියන එක තමයි මම ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේකට උපමා කතාවක් තියෙනවා පෙනතුනේ. අතම කියනවා නම් මේක සිද්ධ වෙච්ච අතීත කතාවක්. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ වයස අවුරුදු 80ක් වගේ වෙච්ච කාලේ දුර ඈත තැනකට යන්න තීරණය කරනවා. උපවත්තන කියන සාල වන උද්‍යානයට කිලෝමීටර් බර ගාණක් තිබිලා තියෙනවා ඇවිදින්නට. ආනන්ද හාමුදුරුවොත් එක්ක එළියට බැහැලා තියෙනවා යන්න කියලා. කොහොම යනකොට යනකොට එක දවසක් බුදුරජාණන් වහන්සේ බොහොම මහන්සියෙන් ඇවිදැන් ඇවිදැන් යද්දී ආනන්ද හාමුදුරුවෝ ප්‍රශ්නයක් අහනවලු. බුදුරජාණන් වහන්ස මේ හිත හරි කලබලයි, විවිධාකාර දේවල් හිතෙනවා. අපිටත් ඒ වගේනේ. සමහරක් වෙලාවල් තියෙනවා අපි හිතන්න කැමති ඒවා වගේම අකමැතිවත් හිතෙනවා. මට මතකයි අපිත් එක චාරිකාවක් යනකොට එක හාමුදුරුවෝ කෙනෙක් එකපාරටම සින්දුවක් කිව්වා. තාලයක් නෑ ඒකට, කිව්වා ඒක. අපි එකපාර නැතිලා ඇහුවා ඇයි මොකද උනේ කියලා. පස්සේ කිව්වා නෑ හොඳනේ මේ සින්දු ඔලුවට එනවා එනවා එනවා, අයින් කරන්න විදියක් ඇත්තෙම නෑ, පස්සේ මං කියලා දෙන්නයි කිව්වා. ඉතින් කෙසේ හෝ වේවා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, බුදුපියාණන් වහන්ස මේ හිත හරි කලබලයිනේ, මේක නතර කරගන්නේ කොහොමද? මට ඒ විදිහ පොඩ්ඩක් කියලා දෙන්නකෝ කියලා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ මේ අහපු ප්‍රශ්නය ගැන එච්චර හිතන්නේ නැතුව
අනන්ද හමුදුරුවන්ට කියනවා අනන්ද මට පැන් තිබහයි දී ටිකක් අරන් එන්නවා. එසේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ ආපු පාරෙම ගහක් යටට වගේ එකන් ගිහිලා ඉන්දවල මං හිතන්නේ ආනන්ද හාමුදුරුවෝ විගහට යනවා ළඟපාත තිබිච්ච කුක්කුටා කියන නදියට. මේ නදිය නම මොකද්ද? කුක්කුටා. හැබැයි මේ නදියේ වතුර ඔක්කොම හොඳටම මඩයි. හේතුව කියලාත් කියනවා ඊට ටික වෙලාවකට කලින් කරත්ත 500ක්ද කොහෙද මේ නදිය හරහා ගිහිල්ලා තියෙනවලු. ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා බලනකොට බොන්න සුදුසු වතුර නැහැ. ආපහු හැරිලා එනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කෝ ආනන්ද වතුර? ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ බුදුරජාණන් වහන්ස ගැල්ලෝගයක් ගිහිල්ලානේ, වතුර හොඳටම අපිරිසිදුයි. අපි තව ටිකක් ඉස්සරහට වැඩමු කරමු. එතකොට ඒ ගැල් මේ වතුර පාගපු තැනට එහාට යන්න පුළුවන් අපිට. එහෙම නැත්නම් පිරිසිදු වතුර ටික හොයාගන්න පුළුවන් කියලා ආරාධනා කරනවා. බුදුරජාණන් වහන්සේ ආබහු කියනවා ආනන්ද හාමුදුරුවන්ට, ආනන්ද මට තිබහයි පැන් ටිකක් අරන් එන්න ඕන. ආනන්ද හාමුදුරුවෝ තියෙන සද්ධාවට ගෞරවයටම විගහට ආපහු යනවා නදියට. ඒත් ගන්න බෑ වතුර. එව්වා ඒත් අපිරිසිදුමයි මඩයි. ආපහු එනවා. ආපහු ඇවිල්ලා කියන බුදුරජාණන් වහන්සේ මේ වතුර බොන්න බෑ, මේ විපත්ති උපහාසය අසනීප වෙනවා. අපි තව ටිකක් වැඩිමුකෝ. මේ ආනන්ද මං කියන කාලේ දැන් යන්නකො කියලා තුන්වෙනි යථාවටත් බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ වතාව ගිහිල්ලා බලනකොට ආනන්ද හාමුදුරුවන්ට හරි පුදුමයිලු. පුදුමාකාර ආශ්චර්යයක්ලු. ගැල් 500ක් ගියපු මඩෙන් පිරිච්ච වතුර කිසිම කිසි රොඩ්ඩක් නැති බොහොම පිරිසිදු වතුරක් බවට පත් වෙලාලු. නිල් කැටේ වගේ කියලා අපි කියනවා. ආනන්ද හාමුදුරුවෝ පැන් පාත්‍රයක් අරගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට බොහොමත්ම සද්ධාවෙන් දෙනවලු. දීල වන්දනා කරලා කියනවලු අනේ බුදුරජාණන් වහන්සේ පුදුමාකාර ආශ්චර්යයක්. ඔබ වහන්සේ අවසාන අවස්ථාවට කිව්ව ගමන්ම මේ වතුර දැන් පිරිසිදු වෙයි කියලා. ඒක ඒ විදිහට වුණානේ. මේක ඔබ වහන්සේගේ පුදුමාකාර ආශ්චර්යයක් කියලා උන්වහන්සේ කියනවා. එහෙම කියද්දි බුදුරජාණන් වහන්සේ මං හිතනවා පැන් පානය කරලා ආනන්ද හඳුරන්න උත්තරයක් දෙනවා. ආනන්ද, වතුරයි මඩයි කියලා කියන්නේ එකට පෑහෙන්නේ නැති දෙයක්. වතුරයි මඩයි කියලා කියන්නේ එකට පෑහෙන්නේ නැති දෙයක්. ඒ දෙක දෙකක්. හැබැයි මඩ කැළතුණාම වතුරේ තියෙන පියකරු ස්වභාවය නැති වෙලා යනවා. නමුත් කාලයට ඉඩ දුන්නාම මේ මඩ ටික තැම්පත් වෙනවා. ඔතන උනේ අර තිබිච්ච මඩ ටික ගහගෙන ගියා නෙවෙයිනේ. ඒ මඩ ටික තැම්පත් වුණා. ගහගෙන යන්නත් ඇති ස්වල්පයක්. නමුත් වැඩියෙන්ම උනේ තැම්පත් වෙච්ච එක. බුදුරජාණන් වහන්සේ මේ කතාවම උපමා කරනවා, සමාන කරනවා, සසඳනවා ආනන්ද හැමදුරන්ගේ ප්‍රශ්නෙට. ආනන්ද, ආනන්ද ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙටත් ඔන්න ඔක තමයි හොඳම උත්තරේ. අපේ හිත කැළඹිච්ච වෙලාවට මේ හිතේ පිරිසිදුකම හොයන්න අපි උත්සාහ කළොත් එහෙම ඒක හොයාගන්න හරි අමාරුයි. හැබැයි හිත තැම්පත් වෙන්න ඉඩ දුන්නොත් එහෙම හිතේ තියෙන පිරිසිදුකම මතුවෙන්න ගන්න. අපිත් පින්නතුනි කලබල වෙච්ච වෙලාවට ඇතන අපිට කලබල වෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය ජීවිතේ වැඩ කටයුතු කරද්දී හදිසි වෙන්න වෙනවා. ඒ වගේ වෙලාවට අපි අපේ හිත කලබල කරගන්නවා. කලබලෙන් කතා කරනවා, කලබලෙන් වැඩ කරනවා, අතපය හසුරනවා, හිතනවා. මේ ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි මොහොතකදී අපිට හිතුණොත් එහෙම මගේ හිත දැන් හරි කලබලයි, මේක වහ වහ තැම්පත් කරගන්න ඕන කියලා ක්ෂණයකින් මොකද හිතන්නේ? ආයේදී කරන්න අමාරු. හැබැයි ඒ හිතට තැම්පත් වෙන්න ඉඩ දුන්නොත් එහෙම ස්වාභාවික විදිහට හිත තැම්පත් වෙනවා. හිතට තැම්පත් වෙන්න ඕන කාලය දෙන්නයි ඕන. ඒක හරියට අර මඩ වතුරට ඒ මඩ ටික පොළවේ තැම්පත් වෙන්න යටට ගිනා බහින්න කාලය දුන්නා වගේ දෙයක්. මං හිතන්නේ ඔයත් ලැබ් එකේ වැඩ කරන හින්දා ඔය ඔය මණ්ඩි තැම්පත් වෙනවා කියන කතාව හොඳට දන්නවා. ඔයතන්ගේ ඒ තියෙන අත්දැකීම් වලම තියෙනවා මේ මේවා තැම්පත් වෙන ස්වභාවය. මං හිතන්නේ ලේ චෙක් කරනකොට එහෙම පෑ ගන්න තියන්නත් ඕනේ නෝනේ. ඒකෙත් තියෙන්නේ ඔය කතාවමයි පිනතුනේ. බුදුරජාණන් වහන්සේ කියන මහා පුරුෂයා දේශනා කොට වදාළ ධර්මයේහි උගන්වන ප්‍රධානම ලක්ෂණය මම දැකපු ඕකයි. උන්වහන්සේ වෙනමම දෙයක් අපිට කියන්නේ නැහැ.
අපේ ජීවිතය තුළ මේ ලබාගෙන තියෙන අත්දැකීම තමා අපිට හුරු පුරුදු වෙච්ච ධර්මතාවයම තමයි අපේ දුකෙන් නිදහස් වෙන්න භාවිතා කරන්න අපිට කියලා දෙන්නේ. මේ තමයි තැන්පත් වෙනකන් ඉන්න එක. හැබැයි හඳුනා ගන්නට ඕන මේ වතුර මඩ වෙලා තියෙනවා වගේම අපේ හිත දැන් කැළඹිලා තියෙන්නේ කියලා. ඒ කැළඹිච්ච හිත හඳුනා ගත්තා නම් කැළඹිච්ච විදිහට කතා බහ කරන්නට යන එකෙන් අපිට පොඩ්ඩක් බේරෙන්න පුළුවන්. කැළඹුණු විදිහේ වැඩ කටයුතු කරන්න, හදිසියෙන් කලබලයෙන් වැඩ කටයුතු කරන්න යන ඒ ස්වභාවයෙන් නිදහස් වෙන්න පුළුවන්. හදිසියෙන් කලබලයෙන් විඝාට විඝාට හිතන්න පෙළඹෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ විඝාට විඝාට හිතන එකෙන් කලබලයෙන් හිතන එකේ තියෙන ප්‍රශ්නේ තමයි පින්නතේ හොඳ සහ නරක කියන දෙක හඳුනා ගන්න තියෙන අවකාශය බොහොම අඩුයි. හොඳ සහ නරක කියන මේ වර්ග දෙක හඳුනා ගන්න තියෙන අවකාශය අඩුයි. ඒකෙහිඳ අපි සමහරක් වෙලාවට හදිසි නිසාවෙන් හොඳ කරන්නත් පුළුවන් නරක කරන්නත් පුළුවන්. මම මේ කියපු කතාවට ඕනතරම් උදාහරණ වතු ගැති. එතකොට අපිට බුදුහාමුදුරුවෝ උගන්වන එක ක්‍රමයක් තමයි මේ හිත තැම්පත් වෙන්න ඉඩ දෙන්න කියන එක. තැම්පත් වෙනකන් ඉවසගෙන ඉන්න කියන එක. එතකොට අපි සාමාන්‍ය ජීවිතය තුළ ජීවත් වෙනකොට අපේ හිත මේ විදිහට කලබල වුණාම අපි පළවෙනියෙන්ම සතිපට්ඨානය පුරුදු කරන ඇත්තු හැටියට මම ඔකට භාවිතා කරන වචනයක් තියෙනවා, අපක්ෂපාති නිරීක්ෂණය කියලා. අපේ හිත කැළඹිලා තියෙන එකට පක්ෂපාති වෙලා හෝ ඒ දෙයට අකමැති වෙලා අපක්ෂ ඒ දෙයට අකමැති වෙලා විරුද්ධ වෙලා යන්නේ නැතුව මේ දේ ගැන කිසිම කිසි පැත්තක් ගන්න නැතුව අපි බලනකොට තේරෙන්න ගන්නවා, පේන්න ගන්නවා ඇත්ත මගේ හිතේ කැළඹීමක් තියෙනවා. දැන් මන් ටිකක් කලබලයි තමයි. වැඩක් කරනකොට අත හෙල්ලෙන්න පුළුවන්. ගමන ප්‍රමාණ කරනකොට බොහොම වේගෙන් යන්න පුළුවන්. තියෙන්නේ වමතක වෙන්න පුළුවන්. යතුරු අරන්ගෙන ආපහු දුවන්න පුළුවන්. දොරවහල දිගේට බලන්න ආපහු වෙන්න පුළුවන්. ෆෝන් එක තියෙනවද කියලා හොයන්න පුළුවන්. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. හැබැයි එහෙම වුණා කියලා ඒකින් කියවෙන්නේ නැහැ අපිට කවදා හෝ දවසක හිත හදා ගන්නත් බැහැ කියලා. ඒ මොහොතේදීම සකස් කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. අපි අපේ ජීවිතේට තැම්පත්කම පුරුදු කරන්න පටන් ගන්නවා ඊට පස්සේ. හිතාමතාම තැන්පත් විදිහට කතා බහ කරන්න පටන් ගන්නවා. මම කලබල කමින් ඉන්නවා කියලා තේරුණා නම් හිතාමතාම තැන්පත් විදිහට කතා බහ කරන්න ගන්නවා. කලබල කමෙන් නම් මොකක් හරි දෙයක් තියන්නේ අපි හිතාමතාම උත්සාහවන්ත වෙනවා හිමීට ඒක තියන්න. අන්න අර හිත තැන්පත් කරගන්න නැත්නම් අර මඩ තට්ටුව තැන්පත් කරගන්න අපි උත්සාහ කරගන්නවා වගේ වැඩක් මේ. මේ විදිහට කටයුතු අපිට කරන්න පුළුවන් කමක් තියෙනවා නම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ කිව්ව ආකාරයට අපේ හිතේ තියෙන පිරිසිදුකම නැවතත් ඇති කරගන්න පුළුවන්. ඇත්තම කියනවා නම් හිත ස්වාභාවික වශයෙන් හරි පිරිසිදු දෙයක්. කිසිම කිසි ආරෝපණයක් නැහැ. ඒක හරියට එක පැත්තකින් කියනවා නම් යකඩ කෑල්ලක් වගේ එකක්. අපේ තියෙන අවශ්‍යතා උමනා එපාකම් කියන එක ගන්න පුළුවන් හරියට කාන්දම් වගේ කියලා. නිකම්ම නිකම් යකඩ කෑල්ලකට කිසිම කිසි ආකර්ෂණයක් නැහැනේ. එහෙම නේද? කිසිම කිසි ආකර්ෂණයක් හෝ විකර්ෂණයක් නැහැ. නමුත් මොකක් හරි කාන්දම් කෑල්ලක් අරගෙන ওই යකඩ කෑල්ලේ අපි නිතර 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 ගෑව කියනකෝ කීප වතාවක්. ඊට පස්සේ මොකද කියන්නේ? ඊළඟට අර මොකක්වත් බලයක් තිබිච්ච නැති කාන්දම මේ යකඩ කෑල්ලට කාන්දම් බලය එකතු වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ යකඩ කෑල්ල තව තව ඒ වගේ ඇලෙන්න ගන්නවා. සමහරක් ඒ වගේ ගැටෙන්න ගන්නවා. ගැටෙනවා කියලා කියන්නේ අයින් වෙන්න ගන්නවා. හිතටත් මේ වගේ තමයි. අපි අපේ හිතට දෙන අදහස් සුදහස් එක තමයි අපේ හිතේ තියෙන ආකර්ෂණය හෝ විකර්ෂණය ඇති වෙන්නේ. මේ දේවල් ඇති කරගන්න වෙනවා අපිට කොහොමටත්. එසේ හෝ වේවා අපි හඳුනා ගන්න පටන් ගන්න ඕන දෛනිකව අපි අපේ හිතට දෙන ආහාර ටික, සිතට දෙන ආහාර ටික මොනවද කියලා තේරුම් කරගන්න. ඒ විදිහට තේරුම් කරගත්තා නම් අපේ හිතේ තියෙන ආකර්ෂණය මොකක්ද, විකර්ෂණය මොකක්ද කියන එක හඳුනා ගන්න පුළුවන්. ඔබ සහ මම කියන මේ ලෝකයේ අපින තුනේ එක එක අවස්ථාවන් වලට උචිත වෙන විදිහට, මනාප වෙන, රුචි වෙන විදිහට අපි විවිධාකාර විදිහේ ආහාර අපේ හිතට දෙනවා. මේ කෙනා මෙහෙමයි, අර කෙනා මෙහෙමයි, ආ මේගොල්ලෝ මෙහෙමයි, අරගොල්ලෝ මෙහෙමයි, මේ තැනේදී මෙහෙමයි, අර තැනේදී මෙහෙමයි, ආදී වශයෙන්.
මේ කෙනාට කතා කරන්න මෙහෙම, අර කෙනාට කතා කරන්න මෙහෙම, මේ කෙනත් එක්ක වැඩ කරන්න මෙහෙම, කෙනත් එක්ක නම් මෙහෙමයි, මෙයා ගැන හිතන්නේ මෙහෙමයි, අරයා ගැන හිතන්න ඕන මෙහෙමයි, මෙන්න මේ ආකාරයට. එතකොට අපි ගාව ඇත්තරම කියනවා නම් ශක්තියක් මේ වෙනකොට ගොඩ නැංවිලා තියෙනවා, අපිම උත්සාහවන්ත වෙලා අවුසල තියෙන හින්දා, මේ මඩ ගොඩ අවුසල තියෙන හින්දා. හැබැයි ඔක තැම්පත් කරගන්න පුළුවන් කමකුත් තියෙනවා. අන්න ඒකට භාවිතා කරන්න පුළුවන් පළවෙනි උපක්‍රමය තමයි පිනතුනේ. අපිට තේරුණොත් යම් කිසි වෙලාවක අපි කල්පනාවක নিমগ্ন වෙලා ඉන්නවා, හෝ සිතුවිල්ලක ග්‍රහණයට නතු වෙලා ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ විතක්ක සටහන කියන සූත්‍රයේදී කියලා දෙනවා. ඒ සිතුවිල්ලේ ආපස්සට යන්න කියලා, ඒ සිතුවිල්ලේ මුල හොයාගන්න කියලා කියනවා, මුල මතක් කරන්න කියලා කියනවා, කොහෙන්ද මේ සිතුවිල්ල හටගත්තේ කියන එක හඳුනාගන්න කියලා කියනවා. එතකොට අපිට තේරෙන්න පටන් ගන්නවා අපිව මේ වගේ පඹගාලක පටලවන්නට මූලික වෙච්ච ප්‍රභවය කොහෙද කියලා. මං හිතන්නේ ඒක තමයි ඔයත් ඔය ලැබෙකෙදි කරන්නේ. ඔයත් හොයන්නේ මොකක් හරි අසනීපයක් තියෙනවා නම් ඒ අසනීපයට මූලික වෙච්ච වස්තු බීජ මොකක්ද කියලා. මම ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ අපිට වෙනමම දෙයක් නෙවෙයි දේශනා කරන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ භාවිතා කරන මේ දෙයක්ම තමයි අපේ දුකෙන් නිදහස් වෙන්න භාවිතා කරන්නට කියලා අපිට කියලා දෙන්නේ. අපි සිතුවිල්ලක নিমগ্ন වෙලා, සිතුවිලි වල নিমগ্ন වෙලා හිර වෙලා ඉන්නවා නම්, ඒ අනුව හිතනවා නම්, කල්පනා කරනවා නම්, ශෝක කරනවා නම්, හිනා වෙනවා නම්, තනියෙන් කතා කරනවා නම් ආදී දේවල් ගොඩක් වෙන්න පුළුවන් නේද? ඕකම අපි කවුරුත් කරනවා. සිහි නැති තාක්. හැබැයි සිහිය තියෙනකොට අපිට තේරෙන්න ගන්නවා ඔව් මෙන්න මේකේ මෙහෙම දෙයක් දැන් සිද්ධ වෙනවා, මම මෙහෙම එකක් කරනවායි කියලා. ඒ වගේ වෙලාවට කරන්න ඕන හොඳම දේ තමයි ඒ සිතුවිල්ල පටන් ගත්ත තැනට ආපස්සට යන්න. මේක හිතන්න කලින් ඊට කලින් මම මොකද්ද හිතුවේ පොඩ්ඩක් මතක් කරන්න ඕන. ආ ඊට කලින් මොකද්ද මම හිතුවේ? ආ එතකොට හම්බ වෙනවා මේ සිතුවිල්ල හිතන්න පාදක වෙච්ච කතාව. සිතුවිල්ල හරියට පින්නතුනේ බුදුජානන් වහන්සේ උපමා කරන හැටියට. මේක හරියට මම ගිය සතියේත් මං හිතන්නේ මේක කිව්වා, නුග ගහක් වගේ, මාළුවා ගහ කියලා කියනවා. නුග ගහේ මුල ගහ හැදුනට පස්සේ අපිට හොයාගන්න බෑ කොහෙ තියෙන්නේ කියලා. සමහරක් වෙලාවට අපි හිතනවා නුග ගහේ මුල මේකයි කියලා, මහ විශාලයට තියෙන මුලක් දැක්කොත් එහෙම. හැබැයි ඇත්ත මුල වෙන කොහෙ හරි තියෙනවා වෙන්න පුළුවන් බොහොම චූටියට. අපේ සිතුවිල්ල දිහා ආපස්සට හැරිලා බැලුවොත් එහෙම, අපි අවසානයේදී රැඳිලා ඉන්න තැන හිතන්න පටන් ගත්ත තැනත් එක ගත්තාම කොහෙවත් නැති අවසානයක් වෙන්න පුළුවන්. ඒක හරියට සමහරක් වෙලාවල්වලදී අපේ කතා බහ වගේ. අපි පටන් ගන්න මාතෘකාව එකක් අවසානයේදී වෙනස් නතර වෙන්නේ තවත් වෙනකින්. ආන් ඒ වගේ වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කියන ගැටලුව විසඳන්නට බුදුරජාණන් වහන්සේ අපිට කියන උපක්‍රමේ තමයි පින්නතුනේ. අපි දැනට හිතන තැන අපිට හම්බ වුණා නම්, කල්පනා කරන තැන ආපස්සට බලන්න කියලා කියනවා. ආපහු මෙනෙහි කරන්න කියලා කියනවා. මතක් කරන්න, සිහිපත් කරන්න කියලා කියනවා. මේ සිතුවිල්ලට කලින් මම මොකද්ද හිතුවේ කියලා. මේක තප්පරයෙන් කරන්න පුළුවන් වැඩක් ක්ෂණයකින්. ඒ මුණාම අපිට හම්බ වෙනවා මීට තප්පරයකට කලින් මම මොකක් හින්දද, මොකක් කරපු හින්දද, මොකක් හිතාපු හින්දද දැන් මේ ඉන්න පඹ ගල්ලේ පැටලිලා ඉන්නේ කියලා. ඒක හොඳ පැත්තට නම් එහෙමයි, නරක පැත්තට නම් එහෙමයි, ඒ දෙපැත්තම අපිට හඳුනා ගන්න අවස්ථාව තියෙනවා. එතකොට ඔය කියන කාරණා දෙක කොහොමද භාවනාවට දාගන්නේ? ඕක තමයි අපිට තියෙන ඊළඟ ප්‍රශ්නේ. හමුදුරවද කාරණා දෙකක් කියලා දුන්නා. එකක් තමයි හිත කලබලයි නම් මේ දේ හඳුනා ගන්න තැම්පත් වෙන්න ඉඩ දෙන්න. දෙවෙනි එක තමයි මොකක් හරි හිතනවා නම් ඒ සිතුවිල්ලේ මුල හොයන්න, ආපස්සට එන්න. සතිපට්ඨානයෙන් කියලා දෙන්නේ පින්තුනේ ඔන්න ඔය ආකාරයට අපේ හිත දකින, හිත හරහා ගමන් කරන ඒ ක්‍රමය පුරුදු කරන විදිහයි. අපි හඳුනා ගන්න පටන් ගන්නවා මේ මොහොතේදී තමන්ට ඇත්තරම තියෙන්නේ මොකද්ද කියලා. ගොඩක් කරලා දැන් ඔය ඇතන නිදිමත තියෙන්න පුළුවන්නේ. කෑම එහෙම කහලා අපි වගේ නෙවෙයි මේ දාඩි දාන තැන ඉන්න වගේ නෙවෙයි නේද? බොහොම කම්ෆර්ටබල් විදියට වාඩි වෙලා මං හිතන්නේ කාමරේ අර මොකද්ද කියන්නේ එකට සීතල එන එහෙම හුලං එන එකකුත් ඇති. මේ වගේ නෙවෙයි.
ඒකින්ද බොහොම සැප පහසුවට ඉන්නවා. ගොඩක් වෙලාට නිදිමත කිට්ටු වෙන්න පුළුවන්. මේ වගේ වෙලාවට මොකද ඇත්තටම කරන්නේ? අංක එක තමයි හඳුනා ගන්නවා. නිදිමතක් තියෙනවා. මම ප්‍රායෝගික පැත්තෙන් කතා කළොත් එහෙම මගේ අත්දැකීමත් එක්ක මම ඊළඟට බලන එක තමයි කොහාටද වැඩිපුර නිින්ද යන්නේ? පළවෙනියෙන්ම නිින්ද කොහෙන්ද එන්නේ? මගේ අතටද, කකුලටද, ඔළුවටද, පපුවටද? ආන් ඒ ආකාරයට හොයන්න පටන් ගන්නවා. මේ නිින්ද කියන එක ඇත්තටම මාව ආවරණය කරන්නේ මොන පැත්තේ ඉඳලාද කියලා. මේක එකපාරටම මාව වහලා දාන දෙයක් නෙවෙයිනේ. කොහෙන් ඉඳලා හරි එන එකක් තියෙන. එතකොට සතිපට්ඨානයේදී අපිට කියලා දෙන්නේ පිනතුනේ මේ මොහොත තුළ දකින්න දේ මොකක්ද, තියෙන දේ මොකක්ද, ඒ තියෙන දේ හොඳ හෝ වේවා නරක හෝ වේවා ඕන එකක් ඉදී අනුමත කරන්න, දකින්න, ඒක පිළිගන්න කියලා. තමන්ට තරහ ගියා කියලා හිතන්ට බුදුරජාණන්සේ දේශනා කරන ඕ ඇත්ත මම තරහෙන් ඉන්නේ කියලා තේරුම් ගන්න කියලා. දන්නවද ඒක භාවනාවක් කියලා? අපි හදිස්සි වෙනවා මේ තරහට උත්තරයක් බඳින්න. නමුත් අපි දන්නේ නැහැ ඇයි මේ තරහ මට ආවේ කියලා. අන්න එතනටයි ඕන වෙන්නේ මේ දැන් තියෙන තරහ හටගන්න හේතු හොයන අර කියපු කාරණේ. අපි ආපස්සට යන්න පටන් ගන්නවා ඇයි මට මේ තරහ ආවේ කියලා බලන්න. ඇයි මට මේ තරහ ආවේ කියලා හොයන්ට යන. අන්න එතකොට හම්බ වෙනවා. අන්න එතකොට හම්බ වෙනවා අපිට මේ තරහ යන්න මූලික වෙච්ච හේතුව සිද්ධාන්තය. රාගයටත් ඔය වගේමයි, මෝහයටත් ඔය වගේමයි. මෙන්න මේ ටික තමයි පින්නතුනේ අපි භවනාදී පුරුදු කරන්නේ. හිතන්න අපේ කලබල හිත නැත්තම් නීවරණයන් වලට යට වෙන හිත මොහොතකට හරි ඒ නීවරණෙන් ගලවන එකක් තමයි සතිපට්ඨානයේදී අපිට මේ කියලා දෙන්නේ. නීවරණය කියලා කියන නිවන වහල දාන දෙයින් මොහොතකට නිදහස් වුණා නම් අපි ඉන්නේ හැමෝම නිවනේ තමයි. සැනසීමක තමයි තප්පරයකට. ආයෙක අපිට ඇති කරගන්න බැරි වෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. නමුත් එවන් වූ සැනසීමක් අපි තප්පරයකට විඳිනවා වෙන්න පුළුවන්. මොහොතකට විඳිනවා වෙන්න පුළුවන්. මම ආරාධනා කරනවා ඒ දේ කරන්නට ඊළඟට අපි මේ කතා කරන්න උත්සාහ කරන විනාඩි 10 15 භාවිත කරන්න කියලා. ඒ කියන සැනසීම ලබා ගන්නට අද මේ කරපු දේශනාවත් හේතු උපකාර වේවා කියලා බලාපොරොත්තු වෙනවා. සිල් දෙනාටම තිරවසනයි. හොඳයි. මෑණියනි අපි සක්මන් භාවනාව කරනවද, පරයන්කයට යනවද, කොහොමද කියලා අහන්න මනාපයි. මම ඔයත්තන් මියුට් කරා. අන්මියුට් කරන්න ඕනේ. ආමෙ මම ඔයත්තන් මියුට් කළා. ආ දැන් හරි. ස්වාමීන් වහන්සේ අද පුටු අරේන්ජ් කරගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ සක්මණේට. හරි. අපි එහෙනම් ওই විදිහට කරමු. ඒක ලේසියෙන් නම් ඈ. හොඳයි. හරි. මෑණියනි අපිට හතරට වගේ නතර කරන්න ඕනේ නේද? එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. හරි. භාවනාව කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් බෝධිසත්වයන්ට බුද්ධත්වය ලබා ගන්න උපකාර වෙච්ච ක්‍රියාමාර්ගය. ඒක තුල ඒ වගේ උතුම් ඌ ගුණාංගයක් තියෙනවා, එතනට යන්න පුළුවන් කමක් තියෙනවා කියන විශ්වාසය අපේ හිතේ හදාගමු. හොඳේ. කවදත් මම පුතා අපි භාවනාව පටන් ගත්තේ ඉස්සෙල්ලම් පොඩ්ඩක් බලනවා මේ ඇඳගෙන ඉන්න ඇඳුම් වල හිර වෙච්ච තැන් අනම් මනම් අමාරු අවහිරතා තියෙනවා නම් ඒ චුට්ටක් සකස් කර ගන්නවා. ඔයතන පුළුවන් ප්‍රමාණය පුළුවන් තරමක් සැහැල්ලු වෙන්න බලන්න, පුළුවන් තරමක් පහසුවෙන් වාඩි වෙන්න බලන්න. ඊට පස්සේ දිග හුස්මක් ඇදලා දුවට ගන්න උඩහට. ඒක මොහොතක් රැඳිලා ඉඳලා අවසානයට පල්ලෙහාට වැටේවි, අතහැරලා දාන්න අපිට හිතේවි. තවපාර හුස්මක් උඩට ගන්න. ඒ විදිහටම පල්ලෙහාට ඇදලා දාන්න. ඔතන තේරෙවි හුස්ම ඉහලට ගන්නකොට ශරීරයට යම් කිසි විදිහකට තදවීමක් වගේ ඇති වෙනවා. පල්ලෙහාට දානකොට සැහැල්ලුවක් ඇති වෙනවා, පහසුවක් ඇති වෙනවා කියලා.
තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව තේරෙන්න පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේ ඇඟේ දෙවිටෙන හුලඟක් හෝ තේරෙන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට අපේ ශරීරය ගැන අදහසක් මතු වුණාම තමන්ට ශරීරය කොහෙද තේරෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න. මට අර කියන්න ලේසි හින්දා මම කොනක ඉඳලා පටන් ගන්නම්. තමන්ට තමන්ගේ හිස තේරෙනවද කියලා චුට්ටක් අවධානමත් වෙලා බලන්න. හිස කිව්වහම අපිට යමක් පිරිමැදිනවා වගේ තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් යම්කිසි විදිහක අදහසක් සංඥාවක් මතුවෙන්නත් පුළුවන්. ඒ මතුවෙන හිස කියන එකේ සංඥාව තුළ බලන්න මා පුතා කොහේ හරි තැනක තද කරගෙන හිර කරගෙන ඉන්නවද කියලා. විශේෂයෙන්ම ඇස් දෙක කිටි කිටි තද කරන් ඉන්න පුළුවන්. ඒක පුළුවන් තරමක් ලිහිල් කරගන්න බලන්න. පහසු කරගන්න බලන්න. තමන්ට තේරෙන තරමේ පහසුවකට යන්න බැරි නම් අද අර දේශනාවේදී කියලා දුන්නා වගේ ඒ දේ පහසු වෙලා යනකම් ඒ දේට ඔහොමම ඉන්න දෙන්න. කමක් නෑ කියලා හිතලා. ඊළඟට පල්ලෙහාට පොඩ්ඩක් බලාගෙන යනකොට තමන්ගේ කම්බුල් තේරෙන්න පුළුවන්. බාග දකං පසි තමන්ගේ මුඛය මුඛය ගැන කතා කරනකොට සමහරක් විට ඇත්තන්ට අහුවේවි. අපේ දත් ඇඳ ටිකක් තදවට හිරයට වගේ තියාගෙන ඉන්න පුළුවන්. ඒක උමනාවට වඩා තද කරගෙන ඉන්නවා නම් අපහසු වෙන ආකාරයට කිටි කිටි සැහැල්ලු කරගන්න. දිව උඩ තල්ලෙට තද කරගෙන ඉන්නවා නම් හුස්ම බලන්න හොයන්ට ඕනේ කියලා. ආ ඒකත් පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. ඔය අතර ඔයාටන්ට ආනාපානේ තේරෙන්න පුළුවන් නැත්නම් හුස්ම වැටෙන බවක්. හැබැයි ඒ දේ දිහා බලාගෙන ඉන්නවා කියලා වැඩේ පටන් ගන්නකොට ඒක නොපෙනී යන්නත් පුළුවන්. ඒ තේරෙන මොහොත පමණක් හොඳටම ඇති. ඔය මොහොතක් තේරෙන්නේ මොහොතක් තේරෙන්න පුළුවන් හින්දායි. ගාණක් නැහැ. හුස්ම දිහා බලාගෙන ඉන්නකොට එයාව බොඳ වෙලා යන බවක් තේරෙවි. ආපහු හිත අමතා ශරීරයට එන්න. කොයතර ඔයත්තන්ගේ හිත දුවනවා නම් එහෙ මෙහෙ දේශනාවට කිව්වා වගේ චුට්ටක් ආපස්සට මතක් කරලා බලන්න මේ හිත දුවන එක පටන් ගත්තේ කොහෙන්ද කියලා. ඒක ඊළඟ අවස්ථාවේදී හිත දුවද්දි ඒ දේ හඳුනා ගන්න අපිට ලොකු ආරම්භයක් ගෙනල්ලා දේවි. ලොකු නුවණක් ගෙනල්ලා දේවි. සද්දබද ඇහෙනවා නම් ඒ සද්දේට අපේ හිතේ ගැටීමක් ඇති වෙනවා නම් ඉගෙන ගන්නට බලනවා පුතා ගැටෙන්නේ නැතුව ඒ සද්දේ අහන්න. ඒ සද්දේට ඇහෙන්න ඉඩ දෙන්න. කන ඇරලානේ තියෙන්නේ ඔහේ ඇහිච්චාවයි. ඒ දේට ඇහෙන්න දෙන්න. ශරීරේ කොහේ හරි වේදනාවක් දැනෙනවා නම් ශරීරේ පුළුවන් තරම් පහසු කරගද්දිත් ඒ දේ ඒ විදිහටම නම් තියෙන්නේ ඒ වේදනාවට ශරීරයට වෙලා ඉන්න අවසර දෙන්න. වේදනාව කියලා කියන්නේ අපේ ජීවිතයේ ආරම්භයේ ඉඳලා අපිට හම්බෙච්ච යාළුවෙක්. ඔය තුමේ දේ ගැන හොඳටම දන්නවා මටත් වඩා. ඒක තේරුම් මේ වේදනාව කියන දේ අපේ ඇඟේ තියෙන එකක්. ඒ දෙයත් එක්ක සාමයෙන් ඉන්න. එයා අපිට කරදරයක් කරන්න නෙවෙයි යාවේ. මේ ශරීරය තුළ තියෙන ඇත ස්වභාවය පෙන්නන්ටයි යන්නේ. එයාට එහෙම ඉන්න දෙන්න. තමන්ගේ හඳුනාගත් අරමුණ බොඳ වෙලා යනකොට ආපහු ශරීරය බලන්න පටන් ගනිමු. තමන්ගේ හිස පල්ලෙහාට නැමිලාද තියෙන්නේ බලන්න. පැත්තකට ගිහිල්ලා නින්දට බර වෙලා හිමේ තියෙනවද කියලා බලන්න. එහෙමනම් තියෙන්නේ හොඳට හඳුනාගෙන ඒ දේ අප පුළුවන් තරම් ඍජු කරගන්න. බෙල්ල තද කරගෙන වගේ ඉන්නවා නම් ඒක හදාගන්න. ශරීරයේ කොහේ හරි අපහසු තැනක් තියෙනවා නම්
ඒ දෙයත් පොඩ්ඩක් සකස් කර ගන්න. හැබැයි ඒ සකස් කරන එක පුළුවන් තරමක් හිමී හිට තැම්පත් විදිහට කරන එක හිතේ තියෙන සාමය රැඳෙන්න ලොකු පිටුවහලක් වෙනවා. තමන්ගේ උරහිස් පොඩ්ඩක් බලන්න. උරහිස හැකිලිලා තියෙන්න පුළුවන්. වකුටු වෙලා තියෙන්න පුළුවන්. එක ඕනාවට වඩා උස්සගෙන වගේ ඉන්න පුළුවන් බලහත්කාරයෙන්. ඉදිරියට පුළුවන් තරමක් පහසුවෙන් ඉන්න දෙන්න. උරහිසට උරහිස වගේ වෙන්න දෙන්න. වේදනාවට වේදනාව වගේ වෙන්න දෙනවා වගේ උරහිසට උරහිස වගේ වෙන්න දෙන්න. එතකොට තේරේ හුස්මත් එක්ක මේ උරහිස් හේල වෙන ආකාරය. සුසුම්පද පැත්තෙන් දකිනවාට වඩා ශරීරයේ පැත්තෙන් සුසුම්පද හඳුනා ගන්න බලන්න. හුස්ම ගන්නකොට ශරීරයට දැනෙන තද රළු බවක් වගේ දෙයක් තියෙන්න පුළුවන් බාගදා. හැබැයි ඊට වඩා සැහැල්ලුවක් තේරෙන්න පුළුවන් ප්‍රශ්වාසයේදී හුස්ම පල්ලෙහාට දානකොට. මේ දෙක අතර තියෙන පරතරය ටිකක් හඳුනා ගන්න බලන්න. ඒ පරතරයේ භුක්ති විඳින්න. කොහොම නමුත් හුස්ම දිහා බලාගෙන හිටියත් මොහොතකදී හෝ තප්පර කීපයකදී වගේ හුස්මෙන් අපේ හිත අයින් වෙලා යාවේ, හුස්ම බොඳ වෙලා යාවේ. ඒක තමයි අපිට හුස්ම දිහා බලාගෙන ඉන්න පුළුවන් කාලය. අපි අපව ශරීරයේ බලමු. බලන්න තමන්ගේ වම් අත තේරෙනවද කියලා උරහිස පැතෙන්. උරහිසට සම්බන්ධ වෙලා තියෙන කොටස් ඉර කරගෙනත් ඉන්න පුළුවන් බාගද. පුළුවන් තරම් සැහැල්ලු කරගන්න හිතාමතා. වම් අතේ උරහිසේ ඉඳලා වැලමිට හරියට යනකොට ඒ කොටස් තේරෙනවද බලන්න. වැලමිටේ ඉඳලා මැණික් කටුව හරියට යද්දි තේරෙනවද බලන්න. ඒ අතර කොටස්වල මොනවා හරි තද කිරීමක්, හිර කර ගැනීමක් තියෙනවද බලන්න. එහෙම තියෙනවා නම් ඒ දේ හඳුනාගෙන පුළුවන් තරම් සැහැල්ලු කරගන්න. වම් අතේ මැණික් කටුව ඉඳලා ඇඟිලි දක්වා බලනකොට ඒ ඇඟිලි වල කොච්චරක් තේරෙනවද බලන්න. ආමුදුරුව මෙහෙම කිව්වට ඒ තරම් ඉක්මනට හිත බැසගන්නේ නැති වෙන්න පුළුවන් මමතාව ඇත්තන්ට. හරි නෑ. මඩ වතුර ටිකට තැම්පත් වෙන්න ඉඩ දුන්නා වගේ හිතට ශරීරය තුළ යන්නටත් ඒ තැන පතිත වෙන්නටත් අපි ඉඩ දෙමු. හැබැයි ඒ ශරීරයේ ඕනෑම තැනක් දකිනකොට අපි ශරීරයේ කොටසට වඩා සමස්ත චිත්‍රයට වගේ අවධානය යොමු කළොත් ආශ්වාසය සහ ප්‍රාශ්වාසයක් හෝ ආශ්වාසයක සහ ප්‍රාශ්වාසයක හැඩතලයක් පේන්න පටන් ගනීවි. ඒ ඕනෑම තැනකදී හුස්ම ගන්නවා හෝ හෙලනවා තේරෙනවා නම් ඒ දේට ඒ විදිහට තේරෙන ඉඩ දෙන්න. ඒකෙත් මොකක් හරි තදකර ගැනීමක්, හිරකර ගැනීමක් තියෙනවා නම් පුළුවන් නම් සැහැල්ලු කරගන්න බලන්න. නැත්තං ඒ දේ සැහැල්ලු වෙලා යනකම් ඒ දේට සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න. දැනට තියෙන හුස්මට තියෙන විදිහට තියෙන අවසර දෙන්න. කැමති වෙන්නේ එළියට.
බලබලා ඉන්න හුස්ම බොඳ වෙලා යනවා නම් අපි දකුණු අතේ ඇඟිලි පොඩ්ඩක් බලමු. සමහර වෙලාවට ඇඟිල්ල කිව්වට තේරෙන්නේ නැති නම් පොඩ්ඩක් සොලවලා වුණත් තේරුම් බේරුම් ඇති කරගත්තට කමක් නැහැ. දකුණු අතේ ඇඟිලි වල ඉඳලා වැලමිට දක්වා කොටස තේරෙනවද බලන්න. ඒ කොටස් මුහුදුද බලන්න, සැහැල්ලුද බලන්න. දකුණු අතේ වැලමිටේ ඉඳලා දකුණු අතේ උරහිස දක්වා කොටස් තේරෙනවද බලන්න. මේකින් කියන්නේ නෑ ඔය ඇතු වෛද්‍යවරු හැටියට මේ වගේ අසවල් අසවල් කොටස් තියෙන්නේ කියලා ඉතින් චිත්‍රාඳින්න තෙමේ මේ කියන්නේ. නිකං හුදෙක් බලන්න. තදද සැහැල්ලුද ඔච්චරයි. හිර කරගෙනද ඉන්නේ එහෙම නැද්ද ඔච්චරයි. උරහිසෙන් පල්ලෙහා තමන්ගේ පපු පෙදෙස තේරෙනවද බලන්න. පපු පෙදෙස කිව්වහම කොහොමත් ආශ්වාසයක සහ ප්‍රාශ්වාසයක හැඩතල දකිවි. මට හුස්ම කියන වග තේරෙනවා නම් ඒ තේරෙන දිහා බලාගෙන ඉන්න. ආශ්වාසය ආශ්වාසය හැටියටත් ප්‍රාශ්වාසය ප්‍රාශ්වාසය හැටියටත් හඳුනා ගන්න. ඒ සුසුම් පොද සියුම්ව දැනෙන්න පුළුවන්, රළුව දැනෙන්නත් පුළුවන්, කොහොම දැනුණත් ඒ තියෙන දෙයට ඒ විදිහට ඉන්න දෙන්න. බාධා කරන්න යන්න නැතුව මේ තියෙන හැම එකක්ම දිහාම මෛත්‍රියෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් බලන් ඉගෙන ගන්න. මෙන්න මේ ආකාරයට ඔයතන්ගේ මුළු ශරීරයේ පුරාම නැවත 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 දකින්න උත්සාහවන්ත වෙන්න. මේ තියෙන දෙයට ඒ විදිහටම තියෙන්න දෙනවායි කියන අදහසත් එක්ක. එතකොට ඔයාටන් තමන්ගේ ශරීරයේම තියෙන සුවපහසුව, සහනය, සාමය සහ නිදහසය මොහොතකට හෝ අත්දකින්නට පුළුවන්කමක් හම්බ වේවි. ශරීරයේ වේදනාව තියෙන්න පුළුවන්. හැබැයි ඒ වේදනාවත් එක්ක සාමයෙන් ඉන්නකොට කොයිතරම්නම් පහසුද කියලා තේරෙවි. නිදිමත තියෙන්න පුළුවන්. ඒ නිදිමතත් එක්ක නොගැටී ඉන්නකොට විතරන්න ලේසිද කියලා තේරෙවි. ඉතින් සිතුවිලි තියෙන්න පුළුවන්. ඒවත් එක්ක ඔට්ටු වෙන්න යන්න නැතුව ඉන්නකොට කොයිතරම්නම් පහසුද කියලා තේරෙවි. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්ස, ගැටලුවක් නෙවෙයි ඒක. මම භාවනා කරද්දී ඒ කියන්නේ ස්වාමීන් වහන්ස දැනෙනවද කියලා ඇහුවනේ. වැලමිට ඒ වගේ ප්‍රදේශ අත
මට එහෙම දැනෙන්නේ නැතුව ගියා කියන්නේ භාවනා කරනකොට ආයාසයෙන් එහෙම බලනවා. සමහර තැන් ස්පර්ශ වෙලා මගේ අත් දෙක ස්පර්ශ වෙලා තියෙනවා, එක දැනෙනවා. නමුත් සමහර අවයව කියන්නේ එහෙම මට දැනෙන්නේ නැහැ. එහෙමයි. මට අර රූපයක් එහෙමනම් හැඩතලයක් එහෙම පෙනුනේ නැහැ. නමුත් ඇඟ දැනෙන්නේ නැහැ වගේ මේකක් තමයි තිබුණේ. කලින් භාවනා කරනකොට අර නළල පෙදෙස රිදෙන ඒ ගතිය එක මේ දැන් අද ආවේ නැහැ. කලින් මම භාවනා කරනකොට ඒක තිබුණා. ගොඩක් එහෙමයි. වෙලා එක දිගට යන්න බෑ. එහෙමයි. අද ඒක ආවේ නැහැ සම්මස. හොඳයි. අර දැනෙන්නේ නැති ගතිය ඒක තිබුණා. ඒක තියෙනවා නේ. එහෙනවනේ. සහැල්ලු ඒ මට ඇතර මෙහෙම මෙහෙම එකක් කියන්න පුළුවන්. හරි ලස්සනයි. දැන් අද වෙනකොට නෝනා අපි භාවනාව තුළ යම්කිසි ගමනක් හිතට දෙන්න උත්සාහ කරන හින්දා ශරීරේ පුරා වගේ එයාට එක තැනකට රොක් වෙන්න හැකියාවක් නැහැ වගේ. ඊට කලියෙන් භාවනාව කරද්දි බාගදා අපේ හිත නළල ප්‍රදේශය ගැන නිතරම හිතුවා වගේ වෙන්න පුළුවන්. එතන නිතර නිතර බැලුවා වගේ වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි හිතට දෙනවා ඊට වඩා වපසරියක් තියෙනවා එකින් අදහසක්. ඒත් එක්ක මේකත් එක්ක ඉන්න ඕන කියන එක නැති වෙන්න පුළුවන්. ඒත් එකම අර තියෙන හදකති වගේ බුරුල් කරගන්න දැන් කතා කළාට පස්සේ අපි ඒ දේ ඒ වෙලා එහෙම වෙලා යනකම් ඉන්නත් අපේ හිත මනාපෙන්නත් පුළුවන්. කෙසේ නමුත් ශරීරයේ තේරෙන දේ ගැන කතා කළොත් එහෙම ඕක ඇත්තටම කියනවා නම් බලන්නේ ওই විදිහට තේරුම් ගන්නටම ඕන හින්දාමත් නෙවෙයි. හැබැයි සිහිය තියාගන්න මේ ශරීරයේ ඕනම තැනක් භාවිතා කරන්න පුළුවන් නේද කියලා කියන ඒ ඥාණය අරගෙන දෙන්නටයි. ඒ විදිහට පුළුවන්කමක් ඔයත්තන්ට හදාගන්න පුළුවන් වුණොතින් සාමාන්‍ය ජීවිතයේදී වුණත් ඔය ඕනම අවස්ථාවකදී ශරීරයේ කොහාට හරි අවධානය යොමු කරගෙන මොහොතක නිස්කලංක භාවයක් හදා ගන්න පුළුවන්. මොහොතක් නිදහසේ ඉන්න පුළුවන් කමක් ඇති වේවි. ඉතින් අනිත් එක තමයි අපි ශරීරයේ ওই කියන කොටස් බලලා මුරුදු කර ගන්නට හෝ සැහැල්ලු කර ගන්නට උත්සාහවන්ත වුණොත් භාවනාවේ දීර්ඝ වේලාවක් ඉන්නකොට තේරෙවි ඒ අපි දැකපු කොටස් වලින් වේදනාවක් එන්න හෝ කරදරයක් එන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අඩුයි. හැබැයි අපි නොබලපු තැනක් තියෙනවා නම් නොදකපු පැත්තක් තියෙනවා නම් ඒ තැනකින් වේදනාවක් මතුවෙලා අපිට කරදර කරන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම අධිකයි. ඉතින් ඒත් එක මට කියන්න පුළුවන් ඇතරම අර ආනපන සති කාරණා 16ක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ එක හුස්මක් දිහා බලන්න ක්‍රම 16ක් වගේ. හැබැයි අපි ගොඩක් වෙලාවට එක ක්‍රමයකටම සමීප වෙලා විතරක් ඉන්නවා වෙන්න පුළුවන්. අන්න ඒ වගේ නෝනා සතිපට්ඨානයේ පැත්තෙන් මම උත්සාහවන්ත වුණා අපේ හිත සිහිය තියාගන්න පුළුවන් අපිට මේ ශරීරයේ. එහෙනම් කායනුපස්සනාව පැත්තෙන් මෙහෙම දෙයක් පුරුදු කළා නම් මේ දේ මෘදු සහැල්ලු කරගන්න උත්සාහවන්ත වුණා නම් තථාගතයන් වහන්සේ දේශනා කරන හැටියට කායෝපි පස්සම්පති චිත්තම්පි පස්සම්පති පස්සද්ද කායෝ සුඛං වේදියති කියන මෙන්න මේ කියන කාරණාවන් වලට යන්න ලේසි වෙනවා. ඕකේ තවත් එක අදහසක් මම ගත්තේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ භාවනාවේ අත්දැකීම ගැන කියනවා. උන්වහන්සේගේ භාවනාවේ මුලටම උන්වහන්සේට තේරිච්ච දේ තමයි තිරිච්ච කාරණා තුනක් තියෙනවා. ආරද්දං කෝපන මේ විරියං අහෝසි අසල්ලීනං ඇති වුණා කියලා කියනවා. වීරියක් සැලෙන්නේ නැති විදිහේ උපපටිතා සතිය සම්මුට ඇතිවිච්ච සිහිය මොට නෑ හරි තියුණුයි. ඊළඟ එක තමා පස්සද්දෝ කායෝ අසාරද්දෝ මේ මුළු ශරීරයේම මෘදු සැහැල්ලු බව තේරුණා කියලා කියනවා. අන්න ඒක දකින්න තමා මම පුළුවන් තරම් කතා බහ කරන්නේ කටේටත් ශරීරේ පොඩ්ඩක් බලමු කියලා. අපිට නොතේරෙන්න පුළුවන් හැබැයි ශරීරේ තේරෙන විදිය දන්න. හැඩතලේ නොතේරෙන්න පුළුවන් ඍජුම වගේ. ඒ වුණාට යම් කිසි තැනකට අපේ හිත යනවා කියලා තේරෙනවා. මං හිතනවා මේ ප්‍රමාණවත් කියලා. ඔය සිද්ධ වෙන විදිහ ඇත්තටම ප්‍රමාණවත්. ඒ හොඳයි එහෙමයි. භවිතා කළ බලන්න ඕන පුළුවන් තරමක් Tamanට විවේක තියෙන වෙලාවකදී. හොන 4 වෙලාව අපි අද වැඩසටහන සමාප්ත කරමුද? එහෙම යමු. එහෙම යමු. මට සක්මන් භාවනාව ගැන පොඩ්ඩක් දැනගන්න තියෙනවා හැමදෙනි. එහෙම යමු. මම සක්මන් කරනකොට වෙලි පොලවක සක්මන් කරන්නේ. මේ මගේ කකුල් බර ගතියක් දැනෙනවා.
එහෙමයි. දකුණු වම් කකුල බරයි, දකුණු කකුල නිකන් අද්දගෙන යනවා වගේ දැනෙනවා. එහෙමයි. ඊළඟට සමහර වෙලාවට නිකන් විසි වෙනවා වගේ දැනෙනවා. හිත හුඟක් වෙලාවට එක පාදවල තියාගන්න පුළුවන් මට. එහෙමයි. විශේෂ දියුණුවක් වගේ මට දැනෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මං හිතනවා මේ තමයි තියෙන දියුණුව කියලාම. අංකයක අපේ අර තොරතෝංචියක් නැතුව අරහිමේ දුවන හිත දැනට නතර වෙලා තියෙනවා ශරීරය තුළ. මීට කලින් අපිට කවම කවදාකවත් මේ ග්‍රැවිටි කියලා කියන දේ, ගුරුත්වාකර්ෂණය කියන දේ අහුවෙලත් නැහැ, තේරිලත් නැහැ. දැන් තේරෙන්න පටන් ගන්න තියෙනවා අපි අංකේ බරක් තියෙනවා කියලා. මේ පහුගිය දවසකත් මෙහෙ ආපු අර උපාසකම්ම කෙනෙක් මට කිව්වා, හාමුදුරනේ මම පුදුම බරකින් මේ කකුල් දෙක ඇවිදේ, මේ ඔබ වහන්සේ මේ දැන් භාවනා නතර කරන්න කියයි කියලා තේරුණායි කිව්වා. එහෙම හිතුවයි කිව්වා. බලනකොට ඇත්තටම කතාව අපි ඔයතනට අපිට බරක් තියෙනවනේ කිලෝ 50ක් හෝ 60ක් හෝ ආදී වශයෙන්. ඒ තියෙන බර අපි මේ අඩියක් පාසා උස්සගෙන යන විටි තේරෙන්න ගන්නවා. මේකේ තියෙන පටවි ගති ටික හම්බ වෙන්න ගන්නවා. අන්න එතකොටයි අපිට ඇත්තටම හම්බ වෙන්නේ අපි මේ දුකක් කරගෙන යනවා කියන එක. මීට කලින් අපිට ඔයිට වඩා වෙන සිතුවිලිත් එක්ක ඇවිල්ලා එව්වා නොතේරෙන තැනක තියෙන. කොහොම නමුත් මේ දේ දිහා අපි ඔට්ටු වෙන්න වුණොත් තමයි ඕක අපිට කරදරයක් වෙනවා. හැබැයි මේක දිහත් අපි සාදර වේලා මධ්‍යස්ථ මතධාරී විදිහට දැක කියන්නකෝ. අන්න එතකොට ඔය දේ ওই විදිහට දකින්නේ නැතුව හිතේ ඉගෙන ගන්නවා තවත් පැත්තකින්ුත් දකින්න පුළුවන් නේද කියලා. අනික එක තමයි සක්මන කරද්දී අපිට පාදයේ තුලම තියෙන ඒ ස්පර්ශයම දැනගන්නටම ඕන කියලා එහෙම කාරණේකුත් නැහැ. ඒක මාරු කරන්න පුළුවන් ওই තියෙන දේ ඒකාකාරයි නම් අපි හිතමුකෝ ඇඳගෙන ඉන්න ඇඳුමක් ගෑවෙන්න තැනකට වගේ අවධානය යොමු කරන්න පුළුවන්. අපේ අතක් හිට මෙහෙට හෙලවෙනවා නම් අන්න ඒ තැනට යන්න පුළුවන්. දැන් අම්ම ඔය කියන හැටියට ඉන්නේ ශරීරය ඇතුළේනේව. අපි බාහිරට ආවොත් එහෙම අර ලී පොලෝක කිව්වනේ ඇවිදින්නේ. එතකොට ඒ ලීය පොළවේ ස්පර්ශ වෙන ඒ ස්පර්ශය හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ ආකාරයට හිත වෙනස් කරගන්න පුළුවන්කම තිබ්බොත් එහෙම හිතට තව ආකර්ෂණීය අලුත් අත්දැකීම් සමූහයක් ගෙනලා දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම මේ කියන්න උත්සාහ කරන්නේ දැන් බලන්නේ ශරීරයෙන් ඇතුළේනේ, ශරීරයේ ඉඳලා ඇතුළ වගේනේ. අපි බලමු මේකෙන් පිටට බහැලා ඒ පිටින් කොහොමද තේරෙන්නේ කියලා. විශේෂයෙන්ම කිව්වොත් තයිල් පොලොක් වගේ ඇවිදිනවා නම් හීතක් දැනෙවි. අර ලී පොලොක් වගේ තියෙනවා නම් වෙනසක් දැනෙන්න පුළුවන්. ඒ වගේ අපි හැබැයි සාමාන්‍ය ජීවිතේ කොච්චර ඇවිද්දත් ඕක ඔච්චර අපිට තේරෙන්නේ නැහැ. ගල් කැටයක් කනකොට ඒ ගල් කැටේ තියෙන ස්වභාවය තේරෙන්නේ නැහැ. හැබැයි සක්මන් කරනකොට ඒ දේ හොඳට හඳුනා ගන්න අපිට අවස්ථාවක් තියෙනවා හිමීට හිමීට කරන හින්දා. අනිත් එක තමයි අර කිව්වා වගේ විසිවෙන්න වගේ වැටෙන්න වගේ යනවා නම් බගදාම සක්මන් කරන වේගය වැඩි කරන එක හොඳයි කියලා මම හිතනවා. සාමාන්‍ය ජීවිතයේ අපි ඇවිදින වේගයට වඩා ගොඩාක් හිමීට වගේ ඇවිදින්න උනොත් එහෙම ශරීරයේ තියෙන සමබරතාවය රඳවා ගන්නට එයාට බැරි වේවි. එතකොට අර අද දේශනාවට කතා කළා වගේ මඩ තත්ත්වයට තැම්පත් වෙන්න කාලයක් දෙනවා වගේ අපේ සක්මනටත් අපිට උගන්වන්නට සක්මනටත් සක්මන තුලින්ම හිමීට ඇවිදින්නට පුළුවන් වෙන තැනට යනකම් ඉඩ දෙන්න අපි උත්සාහවන්ත වෙමු. එතකොට මුලින් අපි සක්මන පටන් ගන්න බලමු සාමාන්‍යයෙන් ඇවිදිනවා වගේ. ඊළඟට චුට්ට චුට්ට සක්මනේ වේගය අඩු කරගන්න එක හොඳ වෙන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා. කෙසේ හෝ වේවා භාවනාවේ මේ වෙනකොට මෑණියනි ඔය සිද්ධ වෙලා තියෙන ඇත්තරම කියනවා නම් දියුණුවක් තමයි. නමුත් ඒක අපි බලාපොරොත්තු වෙන අර අහසින් යන්න පුළුවන් එක වගේ එහෙම එකක් වෙන්න පුළුවන්. ගණන් ගන්න එපා. මේ සිද්ධ වෙන්නේ වෙන්න පුළුවන් ප්‍රමාණය. සක්මද සාමාන්‍ය විදිහටමයි යන්නේ. වේගය වැඩි කරන්න වේගය වැඩි කරන්න ඕනේද? මේ වැටෙන්න වගේ යනවා නම් අපි වේගය වැඩි කරමු. ඒක එතකොට ඔබතුමිය කල්පනා කරලා ඔබතුමියටම තේරෙන විදිහකට කරන්න ඕන. සමහරක් වෙලාවට වේගය මදි කියලා තේරෙනවා නම් එතකොට ඒ කියන්නේ වැටෙනවා වගේ නම් තේරෙවි. එහෙනම් වේගය මදි වගේ. එහෙනම් චුට්ටක් වේගය වැඩි කරනවා. එහෙම නැත්නම් කම්මැලි වගේ නම් වේගය වැඩි කරනවා. එහෙම නැත්නම් අපිට තේරුණොත් එහෙම දැන් නම් හිත ගොඩක් තැම්පත් කියලා. එහෙමනම් හිමීට හිමීට සක්මන් කරන එක හොඳයි. ඒත් එක්ක තේරුණොත් එහෙම ශරීරය දැන් අර ගොඩාක් බරයි, හරි අමාරුයි මේ උස්සලා තියන්න හැරෙමි කියලා. එහෙමනම් මේක හරි අන්කම්ෆර්ටබල් වගේනේ අපිට. එහෙම වුණොත් එහෙම අපි ශරීරය තුලින් ඔය ඔය සක්මන දකින්නට වඩා අර ශරීරයේ බාහිරින් අඩිය තියෙන තැන හඳුනා ගන්න. අන්න ඒ වගේ ලේසි ඔබ්ජෙක්ට් එකකට, ලේසි කමටහනකට, ලේසි අරමුණකට හිත ගන්න එක හොඳයි. එහෙම නැතිනම් ඇඟේ අර
ඇඳගෙන ඉන්න දේවල් ගැවට දෙවටින ඒවා අන්න ඒ වගේ දේවල් හඳුනා ගන්න එක ලාභදායකයි සහ ලේසි. මේ මුනත් එහෙම අපිට භාවනාව දීර්ඝ කාලීනව බොහොම හොඳින් කරගෙන යන්න පුළුවන්. අර අනික් දේවල් ටික තියෙනකම් බලාගෙන ඉන්නත් පුළුවන්කමක් තියෙනවා නම් මනාපයක් තියෙනවා නම් ඒ දෙයත් වෙනස් වෙලා යාවි කවදා හෝ දවසක ඕ මොන වෙලාවකදී හෝ. එතකන් ඒ දෙයට එහෙම තියෙන දෙන එක තමයි ඇත්තටම කරන්න තියෙන දේ. එතම කියනවා නම් භාවනාවේ මූලික කොටස තමයි අපිට පහු කරන්න පුළුවන් බොහොම ඉක්මනට. ඊළඟට එකතු වෙන්නේ ඉවසීමෙන් දිනන්නට ඕන කොටස් ටික. ඉවසීම කියලා කියන්නේ හිතේ තැම්පත්කමෙන් දිනන්නට ඕන ඒවා. ඒ දේ කරාන්ට මේ තියෙන අරමුණේ හිතේ තැම්පත් වෙලා හිත තැම්පත් වෙලා තියන්න හිත තැම්පත්කමෙන් ඉන්න අපි ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒකට කාලයක් ගන්නවා චුට්ට චුට්ට. ගණක් නැහැ. එමය සෙමෙන් යන සෙමෙන් යන ගමන බොහෝ දුරකට යනවා. ඒක භවනා උගන්නන්නේ ඔහමයි. ඉරසන්නේ. ඒ මොහොතේ පිංසිද. නෑ. මනේ ඉරසන්නේ. ස්වාමීන් වහන්සේ වන්දනා කරන්නද ස්වාමීන් වහන්සේ? මයි හොඳමයි. හා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛිතං අනුත්තරං දුර්ලභේන මයාරද්ධා පස්සී තුං වන්දි තුං වරං සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටියා සදා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු. ගොඩාක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. එනං අපි ලබන සිකුරාදාත් මුණ ගැහෙමු. සුදනාටම තිරසන්නේ.